දවස් පාක දීර්ග නිවාඩුවත් දී ලතින අපි දකිනවා. අපි දන්නවා ඉතිහාසේ 1987 මට මතක හැටියට ඉන්දු ලංකා කිවිසු මාසං කරනකොටත් රටේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරලා මිනිස්සු ගෙවල්වලට ගාල් කරලා ත්‍රිවිධ හමුදාව පොලිසිය පාරට ගෙන්නලා තමයි එදා ඉන්දු ලංකා කිවිසු මාසං කරේ. ඉතින් ඒ වගේම එකක් තමයි මේ කරන්න හදන්නේ. ඇයි 30 වෙනිදාට බැංකු නිවාඩුවක් දුන්නේ කිසිම පදනමක් හේතුවක් නැතුව? දැන් අපි දන්නවා පහුගිය කාලේ උපයනුවට බදු ගෙවීමට විරුද්ධව ලංකා බැංකු සේවක සංගමයේ හැටියට අපි එක දිනක වැඩවර්ජනයක් කරාට පස්සේ මේ රටේ පාලකයෝ බැංකුවල පාලකයෝ විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම් වැළලෙන්න හැදුවා. එක දවසක් බැංකුව ඇහුවා මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා කියලා. අපි මේ පාර්ශවයන්ගෙන් අහනවා මේ 30 වෙනිදාට බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කරලා තියෙනවා කිසිම හේතුවක් නැතුව එදාට ඔය කියන වැටිවිඳ වෙන්නේ නැද්ද? එදාට ඔය කියන මහා ගැටලු ආර්ථිකයට එන්නේ නැද්ද? ඒ නිසා ඉතිහාසයේ කවදාවත් අපි දන්න විදිහට එක දිගට දවස් 5ක් බැංකු නිවාඩු දෙන්නේ නැහැ. ඒක විශේෂයෙන් ජාත්‍යන්තර ගණදෙනු වලදී ඒක බරපතල ගැටලුවක් වෙනවා. ඒ වගේම කොටස් වලද පොළ වහලා මේ රටේ ආර්ථිකය නවත්තලා මේ කරන්න හදන වැඩේ මොකද්ද කියන එක පිළිබඳව සියලු පාර්ශවවල බරපතල සැකයක් සංකාවක් මතුවලා තියෙනවා.